අයිබෝවන් සිංහල දමිළ අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයක් තිබියදී සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන්නට අදත් අපි සූදානම් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත සිංහල දමිළ අලුත් අවුරුද්දට තවත් ඇත්තේ හෝරා කිහිපයක් ජනපති අගමැති විපක්ෂ නායක ඇතුළු දේශපාලන නායකයින්ගෙන් අලුත් අවුරුද්දට සුබ පැතුම්. නිවසේ සිට වැඩ කරන කාලය අප්‍රේල් 20 දීර්ඝ කෙරේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ කලාකරුවන් ඇතුළු පිරිසකට විශේෂ සහන වැඩපිළිවෙලක් බන්දුල කියයි. රජයේ වැඩපිළිවෙල තුල ජාතික ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි රංජිත් අලු විහාරයේ කියයි. ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. මුළු මහත් ලෝකයේම අද කතා කරන්නේ කොවිඩ් වෛරසය සහ ඉන් සිදුවන ජීවිත හානි ඇතුළු ලෝකයේ පත්ව ඇති අසීරුතාවයන් පිළිබඳවයි. විශේෂයෙන්ම සෑම දෙස් විදෙස් මාධ්‍යයකම ප්‍රමුඛ පුවත වන්නේ කොවිඩ් මරණ සහ ආසාදිතයන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම වුවද මේ අලුත් අවුරුද්දේ ඔබේ ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය වර්ධනය කිරීම සඳහා රෝගී තත්ත්වයන් පිළිබඳව තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ අතරතුර ගෙනෙන්නට අපි තීරණය කළා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම සිදුවන සූර්ය සංක්‍රාන්තිය සමගින් අද රාත්‍රියේ සිංහල හා සිංදු අලුත් අවුරුද්ද උදා වෙනවා. ඒ අපරභාග 8:23ට යෙදෙන සුබ මොහොතින් චිරාගත සම්ප්‍රදානුකූලව අලුත් අවුරුද්ද සමරන්නේ ඥාති හිත මිත්‍රාදීන් සමග එක්වයි. කෙසේ නමුත් රට තුළ පවතින වත්මන් තත්ත්වය අනුව අපට මෙවර අලුත් අවුරුද්ද පවුලේ සමාජිකයින් සමග පවණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ජ්‍යොතිෂානුකූලව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සිංහල හින්දු අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙනවා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව මෙසේ. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 8:23ට සිංහල අවුරුද්ද උදාවනවා. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 1:00 විනාඩි 59 සිට පසුදින අලුයම 2:00 විනාඩි 47ට ක්‍රියාත්මක බැවින් අපරභාග 1:59ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වනු මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 10:05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බඳ ගිනි මොනවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලාද පිළියල කරගනු මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මස 13 වන සඳුදා දින අපරභාග 10:43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්ව භාග 9:17ට නැගෙනහිර දිශාව බලා පයට කොළොම්පත්ද තබා හරිත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරනු මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පූර්ව භාග 7:56ට ලානින් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යනු මැනවි. පැල සිටුවීම අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්ව භාග 11:38ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම මැනවි. උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුත් සුභ අලුත් අවුරුද්දක් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය ප්‍රාර්ථනා කරනවා. එළපෙන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකයන් සුභ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා.
චිරාගත සම්ප්‍රදායනුකූලව අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ ඥාති හිතමිත්‍රාදීන් සමග එක්වයි. කෙසේ නමුත් රට තුල පවතින වත්මන් තත්ත්වය හමුවේ මෙවර අලුත් අවුරුද්ද පවුලේ සමාජිකයන් සමග පමණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ජ්‍යොතිෂ්‍යානුකූලව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්ද උදාවීම ලෙස සලකනු ලබනවා. ඒ අනුව මෙවර අලුත් අවුරුදු උදාව යෙදී තිබෙන්නේ අද දින අපරභාග 8:23ටයි. මෙලෙස උදාවන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අගමැති හිටපු විපක්ෂ නායකවරයා හා හිටපු කතානායකවරයා මෙලෙස සුභාශිංසන එක්කලා. දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍ය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසී සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරිමින්ම නිරෝගීමත් කාල පරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද සන්තුෂ්ටියේත් සාමූහිකත්වයේත් අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සාමය ලෙස හැඳින්වේ. එසේ වුවද අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝගකාරකයක් අපේ මාතෘභූමියටද පිවිසීම නිසා මුතුන් මිත්තන්ගේ සමයේ පවා නොඇසූ තරමේ ආපදාවකට අපි දැන් මුහුණ පා සිටිමු. එහෙයින් සාමූහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය විශේෂඥයින් විසින් දැඩිව අවධාරණය කර ඇති බැවිනි. රටට සහ ජාතියට එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ස්වේච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මේ උත්සව සමයේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රෝගකාරකයේ පැතිර යාම වැළැක්වීමට කැපවෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. මෙවර අලුත් අවුරුද්දට සුබපතන්නට සිදුව තිබෙන්නේ ඉතා තීරණාත්මක අනතුරක් අභිමුවේ හිඳිමින්. එබැවින් මේ අලුත් අවුරුද්ද ගත කරන්නට ඔබට සිටුව ඇත්තේද සෞඛ්‍යමය අවවාද හා නිර්දේශවලට යටත්වයි. ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුවසිතට අදාළව පැන වූ නීති රීති සහ වාරණ අලුත් අවුරුද්දු දින කිහිපයේදීද ක්‍රියාත්මක කරන බව ඔබට සිහිපත් කළ යුතුයි. මෙම සෞඛ්‍යමය වාරණ හා නිර්දේශ මැදේ උවද අලුත් අවුරුද්දේ අරුත නොනසා පවත්වාගත හැකි බව විශ්වාස කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. මීට පෙර අලුත් අවුරුද්ද යනු නැදැ හිතමිතුරන් හමුවන කෙලි සිනාවන්ගෙන් පිරී ඉතිරෙන චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන අසිරිමත් දිනයකි. නමුත් මෙවර එය සමාජ දුරස්ථභාවයේ ඉඳුරාම රැකී යුතු දිනයකි. වෙනත් අවුරුදුවල චාරිත්‍ර ඉටු කළේ කෙලෙසද ඊටත් වඩා වගකීම් සහගතව සමාජ දුරස්ථභාවය රකින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙදා අලුත් අවුරුද්ද එලෙසින් ගත කිරීමේ අරුත වන්නේ ඊළඟ අවුරුද්ද ඒකාන්විතව අසිරිමත්ව ඔබට අපට විඳිය හැකි බවයි. එහෙත් මේ කටුක සමය නිමා කිරීම උදෙසා දිවි දෙවෙනිකොට ඔබ අප වෙනුවෙන් වෙහෙසෙන සෞඛ්‍ය ආරක්ෂක මාධ්‍ය අත්‍යවශ්‍ය සේවාවන්හි සියලු දෙනාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන අතර සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනා බවයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු පණිවිඩය ඔස්සේ පෙන්වා දෙන්නේ. මේ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මිනිසා පමණක් නොව සමස්ත ලෝවැසි ප්‍රාණීන්ද සියලු ජල මූලාශ්‍ර හා සියල්ලන්ටම හුස්ම පොද සපයන වායුගෝලයේද සොබා දහමේ කොටසක්ය. එය යථාර්ථය නිවැරදිව තේරුම් ගනිමින් අනෙකුත් සියලු කොටස් සමග සාධාරණ ගණතුනුවක යෙදීමේ වගකීම මනසින් උසස් මනුෂ්‍යා සතුය. මෙම තීරණාත්මක දින කිහිපයේ වගකිව යුතු පුරවැසියෙකු ලෙස සිය දරු පවුල සමග එක්ව වඩාත් සුරක්ෂිතව තම ගෘහයට පමණක් සීමා වී චාරිත්‍ර වාරිත්‍ර සිදු කරනා ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය අලුත් අවුරුදු සුභපැතුම් පණිවිඩෙන් පෙන්වා දෙන්නේ. රටත් ජනතාවත් සැබෑ ජයග්‍රහණය කරා රැගෙන යන සහ නව සමාජයක් ගොඩනගන නව දේශපාලන ගමනක් වෙනුවෙන් පෙළ කැසීමට ජනතාව විසින් අභියෝග මැත එළඹෙන අලුත් අවුරුද්ද නව චවයක් කරා ගනු ඇති බව බලාපොරොත්තු වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. රට තුල පවතින තත්ත්වයේ හැමයේ පවුලේ සමාජිකයින් සමග අලුත් අවුරුද්ද සමරන ලෙසයි ඌරු වර්ගයේ වනිල ඇත්තන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම ලබන්නා වූ අලුත් අවුරුද්දේ මද්‍රව්‍ය වලින් වැළකී සිටින ලෙසටයි ආදිවාසී නායකයා විසින් සිය අලුත් අවුරුදු පණිවිඩෙන් පෙන්වා දෙන්නේ. කොරෝනා මර්ධන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය පෞද්ගලික දෙංශයේ ආයතන සඳහා හඳුන්වා දුන් සේවකයන් නිවසේ සිට වැඩ කරන කාලය අප්‍රේල් 20 වන සඳුදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
නව කොරෝනා මර්ධන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේ ආයතන සඳහා හඳුන්වා දුන් සේවකයින් නිවසේ සිට වැඩ කරන කාලය අප්‍රේල් 20 සඳුදා දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. එමෙන්ම දෙවන වාරයේ සඳහා සියලු පාසල් මැයි මාසයේ 11 වන සඳුදාට නියම කර ඇති බවත් පාසල් නොපැවැත්වෙන කාලය තුළ හැකි සෑම විටම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දුරස්ථ අධ්‍යාපන පහසුකම් සැලසෙන බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම වෛරස ආප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලපැවැත්වීමටද තීරණය කර තිබෙනවා. එමෙන්ම සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 වන බ්‍රහස්පතින්දා උදෑසන 6 දක්වා දීර්ඝ කර ඇති අතර එම දිස්ත්‍රික්කවලට උදෑසන 6ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4ට යලි පනවනු ඇති. මෙම සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන් බව ජනාධිපති මාධ්‍යංශයේම නිවේදනයෙන් පෙන්වා දෙනවා. එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන් විමන් වලින් වළකින ලෙසත් ඔවුන් ප්‍රකාශ කරනවා. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සම්බන්ධතා පවුලේ සමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසත් රජය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇඳිරි නීතිය බලාත්මක කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකිවන පරිදි අඛණ්ඩව සැපයීමට රජය සියලු විධිවිධාන සලකා ඇති අතර කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු සහ අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ දෙහිවර කර්මාන්තයේ නිරත ජනතාවට එම වැඩ කිරීමට අවසර හිමිව තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් අතර අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කවර හෝ දිස්ත්‍රික්කයක හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ඇති අතර කවරෙකුට හෝ මෙම ගම්මාන වලට ඇතුළු වීම හෝ ඉන් පිට වීම හෝ නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේදී අසරණ වී සිටින පිරිස් වෙනුවෙන් උපකාර කරමින් එහි චාරිත්‍ර ඉටු කිරීම වැදගත් බව රුවන්වැලි මහසෑ චෛත්‍ය රාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විශේෂයෙන්ම සිංහල අවුරුද්ද කියලා කියන්නේ එකමුතු වීම. ඒ එකමුතු වීම හොඳයි. තමන්ගේ නිවසේ තමන්ගේ පවුලේ අය විතරක් එකතු වෙලා ඒ දේ කරන එක. අපට පුරුදු වෙලා තියෙන නරක පුරුද්දක් තමයි සිංහල අවුරුද්ද කියලා කියන්නේ සුරාපානය මද්‍රව්‍ය පරිහරණය කිරීමට ලැබෙන අවසරයක් හැටියටයි. එනිසාම ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉල්ලා හිටින්නේ මේ අවස්ථාව නුවණින් යුක්තව කටයුතු කරන ලෙසයි. අපේ හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරන සෞඛ්‍ය සේවාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු මේ රුදුරු ව්‍යසනය තුරන් කිරීම සඳහා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් දිවාර වෙහෙස වෙන අයටත් ඔබේ කෘතඥතාව අපේ ආශිර්වාදයේ හිමි විය යුතු වෙනවා. සිංහල අලුත් අවුරුද්දේ තව එක චාරිත්‍රයක් තියෙනවා. දුගී දුප්පත් අයට, නැතිබැරි අයට, අසල්වාසීන්ට තමන්ගේ සම්පත් බෙදා හැරලා ඔවුනුත් සුවපත් කරන කාර්යය. මේ අවස්ථාව ඉතාම ඊට හොඳම අවස්ථාවක් හැටියටත් මා දකිනවා. ඒ නිසා චාරිත්‍ර කරන්න සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අහිංසකයන්ට පිහිට වෙන්න රාජ්‍ය නීතියට ගරු කරලා තමන්ගේ ගෙවල් වල ඉන්න එහෙම අවුරුද්ද කළාම ඇති ශ්‍රී ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබෙන වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීමේ ක්‍රියාවලිය ඉතාම ප්‍රශස්ත මට්ටමින් සිදු කර ඇති බවට දෙස් විදෙස් සමීක්ෂණ වාර්තාවලින් තොරතුරු අනාවරණය වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තවනුබෝ දිනකින් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හැකිවනු ඇති බවයි විශ්ලේෂකයින්ගේ මතය වී තිබෙන්නේ. ඔබ දැන් සිටම යළි නැගී සිටීමේ කාර්යයන් සඳහා අද අවුරුදුදා නිවසටම වී අදිටන් කරගන්න.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වෙබඩවයේ නව කොරෝනා වෛරසය පිළිබඳව පළ කර ඇති තිරස් ප්‍රස්ථාරයට අනුව මෙරට කොරෝනා වෛරසය පැතිරී යාම මේ වන විට අඩු වෙමින් පවතින බව මෙලෙසේම වෙබ් අඩවිය පෙන්වා දෙනවා. මේ වන විට COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදනයෙන් මෙරට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාවද 56ක් ලෙස ඉහළ ගොස් ඇති බව ඊයේ දින වන විට වාර්තා වුණා. ඒ අනුව මේ වන විට ආසාදිතීන් 210න් 4න් 1කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ආසාදිතීන් 147 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ වීඩියෝ පටයක නව කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයෙකු තම අත්දැකීම විස්තර කර තිබුණේ මේ ආකාරයෙන්. මම සංචාරක කණ්ඩායමක් සමග සංචාරය කරමින් සිටිද්දී මට හෙම්බිසාවක් හැදුණා. මම දැනගෙන හිටියා COVID-19 වල මූලික ලක්ෂණයක් හෙම්බිසාව කියන්නේ. ඒ නිසා මම ස්වයන් නිරෝධායනයට ලක්වන නිවසේදී ඉන්පසු PHI මහත්තයා ගෙදරට පැමිණලා මාව රෝහල්ගත කරා. මම ඒ අවස්ථාවේදී දැනගත්තා COVID-19 ආසාදිතෙක් කියලා. ඒ වෙලාවේදී මගේ හිතට පොඩි චකිතයක් ඇති වුණා. රෝහලේදී මට ලබා දිය යුතු ඉහළම ප්‍රතිකාර ලබා දුන් නිසා දින 9ක් ඇතුළත මම නිරෝගී පුද්ගලයෙක් බවට පත් වුණා. ඉන්පසු මම ගෙදරට පැමිණලා තවත් දවස් 14ක් නිරෝධායනයටපත් වෙලා දැන් අවසන් වෙලා සාමාන්‍ය පුද්ගලෙක් විදිහට මම ජීවත් වෙනවා. මේ අතර දින 14ක නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද දින නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාපති ලොතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. අද දිනේ ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන 14කුත් නාවික හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 3ක් ඇතුළුව නිරෝධායන මධ්‍යස්ථාන 17ක 1506 දිනේ නිරෝධායනය වෙනවා. අද දිනේදී අටලුවගම ග්‍රාමයේ තිබුණු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 20ක් තම නිවෙස් බලා යෑමට නියමිතයි. ඒත් එක්කම පූනානි ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් 15 දෙනෙක් සෞඛ්‍ය පරීක්ෂණ පසුව මුදුව හැර තිබෙනවා. ඊට අමතරව නිගම රෝහලෙන් නිරෝධායන කටයුතු සඳහා වෛද්‍යාලේ හෝටලයක නැතුවත් ඇවිල්ලා 25 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිම වෙලා නිවෙස් බලා යැවීමට කටයුතු කළා තිබෙනවා. වසරක් ගෙවි නව වසරක් එළඹෙන අද දිනේදී වඩාත් යහපත් මානව ගුණයන් වර්ධනය කරගනිමින් සියලු දෙනා සමග සමගියෙන් ජීවත් වීම සඳහා අවැසි පසුබිම සකස් කර ගැනීම සාමාන්‍ය සිංහල දමිළ අලුත් අවුරුද්දේ මූලික අරමුණක් වෙනවා. පවුලේ අයවලුන් සමග පමණක් හැකි ගාස් දුරට එම අවුරුද්ද සමරන ලෙසත් අමුන් නිවෙස් වලින් සිට බෝධිමක හෝ වෙනත් ස්ථානයක නම් තිබෙන්නේ ඒ ස්ථානයේ මේ වන විට ඉන්න අයවලුන් සමග පමණක් අවුරුද්ද සමරන්නත් කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරී ගිය ඉතාලිය සහ ප්‍රංශයේද නව කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව ඉතාමත් අඩු මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. කෙසේ නමුත් අමරිකාව තුළ සීග්‍රයෙන් පැතිර යන වෛරසය හේතුවෙන් මේ වන විට අමරිකාව තුළ පමණක් 560,000කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙන අතර ඉන් 22,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් අමරිකාව ඊයේ දින සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටද තීරණය කළා. මේ අතර වෛරසයේ තිඹිරිගය වූ චීනයේද ගත වූ පැය 24 තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 108 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම 108 දෙනාගෙන් 98 දෙනෙකුම වෙනත් විදේශ රටවල සිට පැමිණි අය බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මේ වන විට රට තුළ පවතින ඇදිර නීති හේතුවෙන් මෙවර අවුරුදු උත්සවය සඳහා ගාල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එම ප්‍රදේශයේ බේකරි හිමියන් විසින් කේක් ජංගම රථවලින් අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ දින ගාල්ල ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ මුහුද තරමක රළු ස්වභාවයක් ගත් බව අප වාර්තාකරු සඳහන් කළා. පොල්ගහවල ප්‍රදේශයේ සුවසැරිය ගිලන් රථ සේවකීන් හට මෙන්ම සෞඛ්‍ය පොලිස් නිලධාරීන් හට පොල්ගහවල අපේ තරුණ එකමුතුව විසින් සකස් කරන ලද මුඛාවරණ, ඇස්ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල් ලබා දීමක් ඊයේ දින සිදු කළා. වවුනියාව රෝහලේ රුධිර බැංකුවේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් වන්නි යුද හමුදා නිලධාරීන් විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන යුද හමුදා රෝහලේදී පැවැත්වුණා. ඒ සමගින් සියලු මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.